දිවයිනේ නිරදිතික කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතින බව කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. ඒ අනුව බස්නාහිර, සබරගමු, දකුණු, මධ්‍යම සහ වයඹ වගේ පළාත්වල කඩින් කඩ වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. මේ පළාත්වල සමහර දිස්ත්‍රික්ක විශේෂයෙන්ම ගාල්ල, මාතර, කලුතර, රත්නපුර වගේ දිස්ත්‍රික්කවල සමහර ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මන වර්ෂාපතන ලැබීමේ හැකියාවන් තියෙනවා. ඊට අමතරව දිවයිනේ සෙසු පළාත් ගත්තොත් විශේෂයෙන්ම නැගෙනහිර ඌව උතුරු මැද ඊට අමතරව වවුනියාව මුලතිව් පොළොන්නරුවගේ දිස්ත්‍රික්කවල සවස්ජාමේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වීමේ හැකියාවන් තියෙනවා. කෙසේ නමුත් මේ වැසි තත්ත්වයේ ක්‍රමයෙන් අඩු වෙන්නේ 6 7 වගේ දිනයන් වෙනකොට ක්‍රමයෙන් අඩු වීගෙන යන්න හැකියාවක් තියෙනවා. ඉදිරියේදී වර්ෂාපතනය ලැබෙවි. මේ වෙන විට වතුර තත්ත්වයේ තියෙන ඇත්තටම 23.4යි 100ට පිරලා තියෙන ගිගාවට් පැය ගත්තොත් 280ක් තියෙනවා තවමත් අපි ගාව. විදුලි කප්පාදුවක් නම් ඉදිරියට එන්නේ නැහැ. මේ වැසි සහිත කාලගුණය තවදුරටත් වර්ධනය වේවි. ටික ජලාශ ටික පිරෙයි. කොමත් දෙසැම්බර් මාසයේ කිට්ටුව තමයි නොවැම්බර් මාසයේ අගහරුවේ තමයි ජලාශ පිටාර මට්ටමට එන්නේ. ඊසාන දිග මෝසමත් එක්ක. අයහපත් කලකුණේ හමුවේ දිස්ත්‍රික්ක 3කට මේවන විට නායෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා. කලුතර, කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහායි ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය නායෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇත්තේ. මාස 3කට පමණ පසු පොළොන්නරුවේ වීගොවින් තම අස්වනු නෙලීමේ කටයුතු මේවන විට ආරම්භ කර තිබෙනවා. නමුත් පොළොන්නරුවට බලපෑ අයහපත් කලකුණේ යලිත වීගොවියට බලපෑම් එල්ල කර තිබෙනවා. වියලීමට සූදානම් කර තිබූ වී හදිසි ඇති වූ වර්ෂාවට හසු වී විනාශ වී තිබූ ආකාරයයි මේ ගංගාගේ ඉහළ ජලපෝෂක ප්‍රදේශවලට ඇදහැළුණු වර්ෂාව නිසා ගංගාගේ ජල මට්ටමත් ක්‍රමයෙන් වැඩි වෙමින් නැති බව වාර්තා වෙනවා. මෙතර ජලාශවල රොන්මඩ ඉවත් කිරීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්වුණා. එම සාකච්ඡාවට අනුව රොන්මඩ ඉවත් කිරීම සම්බන්ධයෙන් මහවැලි අධිකාරිය නිලධාරීන් මේ දිනවල නිරීක්ෂණ චාරිකාවල නිරත වෙනවා. උඩවලව කුඩාව ඔය ජලාශයට එක්වන ස්ථානය සහ වලවේ ගඟ ජලාශයට එක්වන ස්ථානය මහවැලි අධිකාරිය නිලධාරීන්ගේ විශේෂ නිරීක්ෂණයකට ලක් කර තිබුණා. ආයතන ඇවිල්ල බලලා කඩිනමින් ලබන සඳුදා වෙනකොට මේකට වාර්තාවක් සපයන්නට කියලා එයාට කිව්වා. ඒ නිසා ඔක්කොමත් එක්ක ඇවිල්ලා අද මේ ස්ථානයේදී මේ ප්‍රදේශ හඳුනාගත්තා. රොම්මඩ සහ වැලිවත් කරනවා නම් ඉතාම වැදගත් කාරණාවක්. ඒ වගේම තමයි නිලධාරීන් මේ කෙරෙහි අවධානය යොමු කරන්න ඕන. මේ සඳහා කරන ආයෝජනය නිෂ්කාරණේ යන එකක් නෙවෙයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත න්ියුස් YouTube channel එක අදම subscribe කරන්න.